ලාබෙට විදුලිය දෙන්න දේශීය ඉංජිනේරුවන් සකස් කළ සැලසුම් යට ගැසීම නිසා තවමත් අර්බුද පවතින බව ලංකා විදුලි බල ඉංජිනේරු සංගමය අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. 2010 ඉඳන් LNG වලින් දුවන්න පුළුවන් බලාගාර දුවනවා. නමුත් අපේ රටේ තාම LNG නැහැ. LNG වලට අවශ්‍ය යටිතල පහසුකම් හැදිලා නැහැ. ඒ නිසා මේ බලාගාර දුවන්නේ ඩීසල් වල. ඒ වගේම මේ වෙනකොටත් LNG බලාගාරයක් හදන්න ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ඒ වගේම තව LNG බලාගාරයක් හදන්න මේ පහුගිය සතියේ ගිවිසුම් අත්සන් කරා. අපිට LNG සැපයුමක් නැතුව ඩීසල් වලින් තමයි බලාගාර දුවන්නේ. තියෙන වැදගත්ම කාරණේ තමයි අපි හැමදාම අර්බුද වල ඉන්නේ. අපට අවශ්‍ය අඩු වියදම් විදුලි බලාගාර හැදීම ප්‍රමාද වීම නිසා. මොකද හේතුව අපි සැලසුම් හදනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වෙනකොටත් අපි මෙගොට් 190ක ටෙන්ඩරයක් දාන්න සූදානම් ඉන්නවා. සූර්ය සහ සුලම් බල බලස. අපිට මේ සුනිත්‍ය බල ශක්තිය වලින් දුවන්න අපිට ඕනි ස්ථාවර බලාගාර. ඒ ස්ථාවර බලාගාර යම් ප්‍රමාණයක් නැතුව අපිට සුනිත්‍ය බල ශක්තිය ගන්න බෑ. හුලක කියන එක නිතරම වෙනස් වෙනවා. මේ අර්බුද වල පවත්වා ගැනීම අවශ්‍යතාවය තියෙන කණ්ඩායමකුත් තියෙනවා. අපි 2030 වෙනකොට අපේ සැලසුම් අනුව 153ක් දෙන්න බලාපොරොත්තු වෙන සුනිත්‍ය බල ශක්තිය. 2014 දී විදුලි බිල 125ක් අඩු කරා. ඒ නිසා ලාභ උපයන ආයතනයක් විදිහට නෙවෙයි ලංකා විදුලි මණ්ඩලය දුවන්නේ. 2016 දී අපි හදන්න සැලසුම් කරපු සාම්පූර් බලාගාරය නැවැත්තුවා. ඒ සාම්පූර් බලාගාරය නැවැත්තුම නිසා අපිට වෙච්ච පාඩුව බිලියන් 200ක් අවුරුදු 5කට. 2016 ඉඳන් මේ දක්වා අවුරුදු 5ක් ප්‍රමාද වෙලා තියෙනවා. බිලියන් 200ක් කියලා කියන්නේ අර කටනායක අධිවේගී මාර්ග 4ක් හදන්න පුළුවන් මුදලක්. අපි ජර්මනියේ ඉන්න තත්ත්වයට යන්න උත්සාහ කරන්නේ. ඒක දැවන්ත අභියෝගයක්. අපි සූදානම්. අපි සැලසුම් කරලා තියෙනවා. ඒතර ඒ අනුව අපි හදලා තියෙන සැලැස්මක්. ඒ සැලැස්ම වෙනකොට අනුමත කරන්නේ නැතුව අර 170ක් 80ක් රිනුවබලට යන්න ඕනේ කියලා ඒක සැලසුම අනුමතන කර ඉන්නවා. මේ සැලැස්ම අනුමතන කරම අපිට සම්ප්‍රේෂණ පද්ධතිය සැලසුම් කරන්න බෑ. අපේ සැලසුම් සියල්ලම අවුල් වෙනවා. අපේ බලාගාරය එකක්වත් හැදෙන්නේ නැහැ. ඉතින් ওই තත්ත්වයන් තේරුම් අරගෙන අපි ඉන්න තත්ත්වයේ අපේ ආර්ථිකය තේරුම් අරගෙන ඕනේ අපි මේ අතර අද විදුලි සහ පුනර්රචනනීය බලශක්ති පාරිභෝගික සංගමයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පුනර්රචනනීය බලශක්ති උත්පාදන වැඩපිළිවෙල සිතාමතා විදුලි බල මණ්ඩලය විසින් අකර්මණ්‍ය කරන බවට ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම පුනර්ජන්නී බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට කළ කාලයක් තුළ විදුලි බල මණ්ඩලය මැදිහත් වෙලා මේ පුනර්ජන්නී බලශක්ති කර්මාන්තයම කඩා වටන විදිහට විදුලි බල මණ්ඩලය හිතාමතාම මේ තත්ත්වය ඇති කළා තියෙන්නේ. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරා විදුලි සහ පුනර්ජන්නී බල ශක්ති පාරිභෝගිකයන්ට සහනයක් ලබා දෙන්න කියලා.